විද්‍යාව කොච්චර දියුණු වුණත් අදටත් කාලතරණය කරන්න පුළුවන් හරි විදිහක් කවුරුත් හොයාගන්න සමත් වෙලා නැහැ. හැබැයි කාලතරණය කියලා දෙයක් මිනිස්සු කරලා තියෙනවා කියලා පැහැදිලිවම අපිට පිළිගන්න පුළුවන් විදිහේ සාක්ෂි හැමත් මේ වෙනකොට විද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කාලතරණ සිදුවීම් ඇත්තටම පෙන්වන අතිශය දුර්ලභ ඡායාරූප රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ 1876 අවුරුද්දේ ඉඳලා කාලය හරහා අනාගතයට ආපු පුද්ගලයෙක් විදිහට විශ්වාස කරන රුඩොල්ෆ් ෆෙන්ට් කියන නමින් හඳුන්වන පුද්ගලයා සම්බන්ධ සිදුවීම ගැන. ඒ විදිහට 1950 අවුරුද්දේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේ අමුතුම විලාසිතාවකින් සැරසුන මිනිසෙක් ඇවිදින්න පටන් අරගෙන තියෙනවා. මේ පුද්ගලයා 1800 ගණන් වලට අයිති විලාසිතා වලින් තමයි ඒ විදිහට සැරසිලා ඉඳලා තිබුණේ. ඒ වගේම මේ පුද්ගලයා හරියටම එකපාරටම මේ නගරය දැකලා හොඳටම කලබල වුණා වගේ හැසිරෙන්න පටන් අරගෙන ඒ මේ අත දුවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම දුවනකොට අන්තිමේට ඔහු පාර හරහා ගමන් කරලා පාරේ ආපු මෝටර් රථයක වැදිලා අවසන් ගමන් ගියපු එක සිදු වුණා. ඊට පස්සේ මේ පුද්ගලයාව පරීක්ෂා කරපු බලධාරීන් ඔහුගේ සන්තකයේ තිබුණ දේවල් බලනකොට ඒ බලධාරීන්ට 1836 අවුරුද්දේ ලියපු ලියුමක් ඒ කාලෙම පාවිච්චි කරපු තැබෑරුම් වලින් බියර් මිලට ගන්න භාවිතා කරන තඹ වලින් නිෂ්පාදනය කරපු ටෝකන් එකක් වගේම අශ්වයෙක් සහ ඒ අශ්වයා ඇදගෙන යන කරත්තය පිරිසිදු කරාට ලබා දීපු බිලක් එහෙමත් අර බලධාරීන් හොයාගෙන තියෙනවා. ඒ එක්කම මේ පුද්ගලයා සන්තකයේ ඔහුගේ නම ලියලා තිබුණ බිස්නස් කාඩ් වගේ අමුතුම දේවල් කිහිපයකුත් තිබුණ නිසා තමයි මිනිස්සු ඔහුගේ නම මේක වෙන්න ඇති කියලා හොයාගෙන තිබුණේ. ඒ එක්කම මෙහෙම පුද්ගලයෙක් සම්බන්ධ වාර්තා මෑත කාලයේ තියෙනවද කියලා 1950 ගණන් වල සහ ඒ අවට අවුරුදු වල දත්ත එක්ක මේ බලධාරීන් පරීක්ෂා කළත් ඔවුන්ට වර්තමාන කාලයේ එහෙම පුද්ගලයෙක් ගැන කිසිම තොරතුරක් හොයාගන්න පුළුවන් උනේ නැහැ. අන්න ඒ හින්දා 1876 අවුරුද්දේ පොලිස් වාර්තා පරීක්ෂා කරපු මේ පර්යේෂකයන් මේ 1876 අවුරුද්දේ ඇත්තටම රුඩොල්ෆ් ෆෙන්ට් කියන නමින් හඳුන්වන පුද්ගලයෙක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා වාර්තාවක් හොයාගන්න සමත් වුණා. එහෙම බලනකොට මේ පුද්ගලයා වැරදිලා 20 වෙනි සියවසට කාලතරණය කරලා තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ හේතුව නිසා තමයි ඔහු අතුරුදහන් වෙලා කියලා ඒ කාලේ ඔහුගේ ඥාති පුද්ගලයන් පොලිසියට පැමිණිල්ලක් පවා දාලා තියෙන්නේ. හැබැයි හැම කතාවකම දෙපැත්තක් තියෙනවා වගේ මේ කතාව හැමත් විශ්වාස නොකරන මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කොහොම වුණත් මේක කාලතරණ සම්බන්ධ සැබෑම සිදුවීමක් විදිහට නම් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. පහුගිය කාලයේ ලෝකයේ සිදු කරපු ගොඩක්ම අභිරහස් පරීක්ෂණයක් බවට මේ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය පත් වෙනවා කියලා අනිවාර්යෙන් දැනටම ඔබ දන්නවා ඇති. මේ පරීක්ෂණය වගේ මාද්භූත හැබැයි කවුරුත් වැඩිය දන්නේ නැති තවත් මෙහෙම පරීක්ෂණයක් ගැන තමා ඊළඟට අපි කතා කරන්න යන්නේ. මොන්ටෝක්වයා පෘතිය කියන නමින් හඳුන්වන මේ අපි කතා කරන පරීක්ෂණය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ලෝන් අයිලන්ඩ් කියන නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටලා තියෙන මොන්ටෝක් කියන යුද හමුදා කඳවුරේදී තමා ක්‍රියාත්මක කරලා තිබුණේ. 1970 දශකයේ ඉඳන් 1980 දශකය වෙනකන් එක දිගටම ක්‍රියාත්මක වුණ මේ ව්‍යාපෘතියේදී එකිනෙකට වෙනස් අද්භූත දේවල් කිහිපයක්ම ඇමරිකාවේ රජය පරීක්ෂණවලට භාජනය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ විදිහට ඔවුන් කාලතරණය කරන එක, මිනිස්සුන්ගේ මනස පාලනය කරන එක ගැන වගේම තවත් මේ යුද්ධවලදී ආයුධ විදිහට භාවිතා කරන්න පුළුවන් හැබැයි සාම්ප්‍රදායික වෙන්නේ නැති ක්‍රම ගැන තමා මේ ස්ථානයට වෙලා පරීක්ෂණ සිදු කරලා තියෙන්නේ. වාර්තා වෙන විදිහට ඒ කාලයේදී මේ ව්‍යාපෘතියට සහභාගී වුණ පුද්ගලයන්ගෙන් ඒ ව්‍යාපෘතියට අදාළ මතකයන් ඇමරිකාවේ හමුදාව මකලා දාලා තිබුණත් ප්‍රෙස්ටන් නිකල්ස් කියන නමින් හඳුන්වන පුද්ගලයා ආපහු මේ මතකයන් ලබා ගන්න සමත් වෙලා තමයි ඒ සම්බන්ධයෙන් පොත් රචනා කරලා ඇමරිකාව ඒ කාලේ කරපු මේ අභිරහස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රහස් තොරතුරු හෙළි කරලා තියෙන්නේ. ඔහුගේ මේ ලේඛනවල සඳහන් වෙන විදිහට ඇමරිකාවේ රජයේ අභිරහස් දෙපාර්තමේන්තුවක් ඔවුන්ට මුදල් ලබා දීලා කාලය සහ අවකාශය වෙනස් කරන්න පුළුවන් විදිහේ උපකරණයක් සම්බන්ධයෙන්
පරීක්ෂණ කටයුතු පවත්වන්න උපදෙස් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් අන්තිමේට තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරලා කාල කුහරයක් නිර්මාණය කරන්න සමත් වුණා කියලා තමා මේ ලේඛනවල කියවෙන්නේ. ඒ කුහරය පාවිච්චි කරලා පරිශකයන්ට කාලය හරහා අතීතයට යන්න වගේම ආපහු වර්තමානයට එන්නත් පුළුවන් වෙලා තියෙනවා. මේ කතා කොහොම වුණත් සැබෑවටම මෙහෙම හමුදා කඳ උරක් තිබුණ නිසා වගේම ඒ කඳ උරත් 1980 ගණන් වල අබිරහස් විදිහට වහලා දාපු නිසා ඇත්තටම මේක ඇමරිකාවේ රජය සිදු කරලා සාර්ථක වුණ කාලතරණ ව්‍යාපෘතියක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ නළුවෙක් හා සම්බන්ධ කාලතරණය ගැන අබිරහස් සිදුවීමක් ගැන. ඒ විදිහට 1900 ගණන් වලදී ලබාගෙන තිබුණ මේ අබිරහස් ඡායාරූපය පහුගිය කාලයේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒකට හේතුව වෙන්නේ මේ පැරණි ඡායාරූපයේ ඉන්න පුද්ගලයා වර්තමානයේ ජීවත් වෙන ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක් බවට පත් වෙන නිකලස් කේජ් කියන නමින් හඳුන්වන නළුවාට හිතා ගන්න බැරි තරම් සමාන වෙන නිසයි. මේ නළුවා කවුද කියලා ඔබ දන්නේ නැත්නම් ගොඩක් ප්‍රසිද්ධ වගේම අපිත් ආස කරපු ගෝස්ට් රයිඩර් චිත්‍රපටිවලදී මේ ගෝස්ට් රයිඩර් විදිහට රඟපෑවේ මේ පුද්ගලයා කියලා කිව්වාම ඔබට අනිවාර්යෙන්ම මේ පුද්ගලයාව මතක් වෙනවා ඇති. මේ චිත්‍රපටිවලට අමතරව නිකලස් කේජ් කාලය සම්බන්ධ චිත්‍රපටිවලට ලොකු කැමැත්තක් දක්වන පුද්ගලයෙක් බවට පත් වුණ නිසා ගොඩක් මිනිස්සු මේ පුද්ගලයා ඇත්තටම අතීතයේ ඉඳලා කාලතරණය කරපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ අපි වගේ තව 7 දෙනෙක් ඉන්නවා කියලා කතාවක් එහෙමත් තියෙන නිසා සමහර මිනිස්සු මේ අසාමාන්‍ය විදිහට එක හා සමාන වෙලා තියෙන මේ ප්‍රසිද්ධ නළුවාගේම පෙනුම තියෙන තව කෙනෙක් වෙන්න ඇති කියලා හැමත් අනුමාන කරනවා කියලා වාර්තා වෙනවා. කොච්චර දෙන්නෙක් සමාන වුණත් ඒ සමාන බව මේ තරම් හොඳ සමාන බවක් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේක ලොකු අබිරහසක් කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ හින්දා තමා මේකත් කාලතරණය සම්බන්ධ අබිරහස් දෙයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ 1930 දශකයේදී ලබාගත් ගොඩක් අබිරහස් දෙයක් සටහන් වෙලා තියෙන ඡායාරූපයක් ගැන. ඒ විදිහට මේ අපි කතා කරන අබිරහස් ඡායාරූපයේදී මුහුදු වෙරළක ඉන්න පුද්ගලයෙක් 1930 දශකයේදී ඩිජිටල් කැමරාවක් Tamanගේ අතේ තියාගෙන ඉන්නව තමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට මේ ඔබ දකින ඡායාරූපයේ සාමාන්‍ය මුහුදු වෙරළකට අදාළ ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු අතරේ අමුතුම ඇඳුමක් ඇඳගෙන මොකක්දෝ දෙයක් ඔබන ගමන් වගේ මිනිසෙක් ඉන්නව තමා අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔහු මේ ඔබන උපකරණය වර්තමාන කාලයට අයිති ඩිජිටල් කැමරාවක් විදිහට තමා ඔහු අතේ තියාගෙන පරීක්ෂා කරන ගමන් ඉන්නේ කියලා හොඳින් බලනකොට ඔබටත් පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ හේතුව නිසා මේ ඡායාරූපය අන්තර්ජාලය පුරාම ගොඩක් ප්‍රසිද්ධ වෙලා අහම්බෙන් කාලතරණය කරපු පුද්ගලයෙක් කැමරාවේ සටහන් වුණ අවස්ථාවක් විදිහට මිනිස්සු හඳුන්වන්න පටන් අරගෙන තියෙනවා. මේ 1930 අවුරුද්ද වෙනකොට ඇත්තටම කැමරා කියලා දෙයක් හොයාගෙන තිබුණට ඒ කාලයේ තිබුණ කැමරා මේ තරම් තනි පුද්ගලයෙක්ට ලේසියෙන් අතට අරගෙන පාවිච්චි කරන්න පුළුවන් තරම් සරල උනේ නෑ වගේම සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් කොහොමටවත්ම පාවිච්චි කරන්න පුළුවන් වෙලා තිබුණෙත් නෑ. අන්න ඒ හේතුව නිසා මේ කැමරාවක අහම්බෙන් සටහන් වෙලා තියෙන දේ ඇත්තටම කැමරාවක් බවට පත්වෙනවා නම් ඒක කිසිසේත්ම ඒ කාලයට අයිති දෙයක් වෙන්න බැහැ කියලා තමා හැමෝම මේ වෙනකොට තහවුරු කරලා තියෙන්නේ. ඇත්තටම ඔහු මේක අල්ලගෙන ඉන්න විදිහත් ලන් කරලා පරීක්ෂා කරනකොට වර්තමානයේ මිනිස්සු ඡායාරූපයක් අරගෙන ඒක පරීක්ෂා කරනකොට බලන විදිහටම තමා ඔහු බලන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමා මේක කාලතරණය සම්බන්ධ ගොඩක් අබිරහස් ඡායාරූපයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ස්පාඤ්ඤයේ පිහිටලා තියෙන සැලමංකා කියන නමින් හඳුන්වන දෙව් මැදුරේ තියෙන ලොකු අබිරහස් සිදුවීමක් ගැන. ඒ විදිහට මේ අපි කතා කරන දෙව් මැදුර නිර්මාණය කරලා තියෙන්නේ 16 වෙනි සියවසේදී වුණාට වර්තමාන කාලයට සම්බන්ධ ලොකු අබිරහසක් මේ දෙව් මැදුරේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේ ඉපැරණි දෙව් මැදුරවල මිනිස්සුන්ට ගොඩක් ආකර්ෂණීය වෙන විදිහේ එක එක ප්‍රතිමා රූප වගේ දේවල් නිර්මාණය කරලා තියෙන නිසා අන්න එහෙම නිර්මාණය කරලා තියෙන එක රූපයක තමා මේ අබිරහස අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේ පල්ලියේ බිත්තියකින් අබිරහස් විදිහට
අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන ඉන්න ගගනගාමියෙකුගේ පුංචි පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රතිමාව අපි හොඳින් පරීක්ෂා කළොත් අභ්‍යවකාශ ඇඳුමක තියෙන ඕන ගොඩක් ලක්ෂණ වගේම හිස්වැසුම පවා එක්තරා විදිහකට මේ ඇඳුමේ නිරූපණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ හින්දා සියවස් ගානක් පැරණි එහෙම වර්තමානයට සම්බන්ධ දෙයක් තියෙන්නේ කොහොමද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති වුණ එකයි සිදු වුණේ. මේ හේතුව නිසා මෙතන වෙලා තියෙන දේ අනුමාන කරපු සමහර මිනිස්සු අනිවාර්යෙන්ම අනාගතය දකින්න පුළුවන් කෙනෙක් එක්කෝ එහෙම දැකලා මේ නිර්මාණය කරලා තියෙනවා කියලා වගේම එහෙමත් නැත්නම් මේක කාලතරණය හා සම්බන්ධ සිදුවීමක් වෙනවා කියලා තෝන් අනුමාන කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි පස්සේ කාලෙක වාර්තා වුණ විදිහට 1992 අවුරුද්දේ මේ පල්ලියේ නවීකරණ කටයුත්තක් සිදු කරනකොට ඒ නවීකරණ කටයුත්ත කරපු මිනිස්සු තමා මේ පිළිමය එකතු කරලා තියෙන්නේ කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ඒක වසන් කරන්න කරපු ප්‍රකාශයක් කියලා තමා තවත් සමහර මිනිස්සු අනුමාන කරන්නේ. ඇත්තටම මෙහෙම කාලතරණය සම්බන්ධ පැහැදිලි සාක්ෂියක් තියෙනකොට ඒක මිනිස්සු කම්පණයට පත්වෙන්න පුළුවන් හේතුවක් බවට පත්වෙන නිසා බොරුවක් කියලා මේක වසන් කළා වෙන්න පුළුවන් කියලා පැහැදිලිවම අපිට හිතන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමා මේකත් අපිට කාලතරණය සම්බන්ධ ගොඩක්ම අභිරහස් සිදුවීමක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ කාලතරණය සැබෑවක් කියලා පෙන්වන විදිහේ ගොඩක් දුර්ලභ ඡායාරූප රාශියක් ගැන. මේ ඡායාරූප හැම එකක්ම වගේ ඇත්තටම සාමාන්‍යයෙන් නම් වෙන්න බැරි ගොඩක්ම අභිරහස් දේවල් තමා පෙන්වන්නේ කියලා ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.